මීට අවුරුදු ගානකට කලින් පැස් අපි මේ වෙලාවේ ස්කූල් බස් එකේ. ඔව් අයාරා. ඔයනම් මං හිතන්නේ පිටිපස්සෙම සීට් එකේ. ඔව් මම නිදාගෙන යන්නේ. අපිට මේ හරි සුන්දර පාසල් කාලයක් තිබ්බා. හැමෝටම තිබ්බ දෙයක්. ඔව්. අපි නම් ඉතින් ඊයේ පෙරේද තමයි ඉස්කෝලෙන් අයින් වුනේ. වතුර නෙවෙයි නංගි, වහකුප්පියක් ඉල්ලම්. පාසල් කාලය කියන්නේ බැස් එක එක ජාතිය දේවල් කරපු කාලයක්. අනිවාර්යෙන්. ඒ කාලේ අපි අස්තියාදු ගහන්න ගිහිල්ලා පරක් වෙලා යනවා ඉස්කෝලට. ගිහිල්ලා අහුවෙනවා ප්‍රිෆෙක්ස්ලට. ඊට පස්සේ දෙන් දනුවම් තමයි. අපි පන්තිය ඩෙස්ක් එක ඇස්සේ ලාච්චුවේ කෑම හංගා හොරෙන් කනවා. හුණුකොට්ටෙන් ගහගන්නවා. හුණුකොට්ටෙන් ගහගෙන කවුද මේ වැරද්ද කරේ කියලා ඇහුවම කිසි කෙනෙක්ව පාවා දෙන්නේ නැතුව මුළු පන්තියම දඬුවම් විඳිනවා. මන සද්ද නැතුව ඉන්න ඇත්තටම. ඔයා නම් අනිවාර්යයෙන්ම පැසෙම ඉන්නේ නැති. අපි පන්තියේ තිබ්බ හොඳම ඩෙස්ක් එක හොයාගෙන කට්ටි එකතු වෙලා බෙර ගහන ගමන් සින්දු කියනවා. සමහර වෙලාවල් වලට ටීචර් පන්තියට ඇවිල්ලා අපි ආයිබෝවන් කියන නැගිටිනකොට ඉස්සරහා පේලියෙන් ළමයගේ පුටුවක් අපි ඇදලා ඒ ළමයා වට්ටලා අපි ඒකට හිනා වෙනවා. ඔව් ආරයි කැතේ කැත. දැන් මේ විද්දිත් ඔයා කරන්න එපා, සොය වැඩේම තමයි. ඔව් පුටු ඇදලා බිම වට්ටනවා. හරියට. මම එක්ස්පර්ට් ඒවට. දැන් ඒ කාලේ ටීචර්ස්ලා හිතන් ඉන්නේ අපිව පන්තියෙන් එළියට දානවා කියන්නේ අපිට ලොකු ප්‍රශ්නයක් කියලා. හැබැයි අපි ආසම පන්තියෙන් එළියට දානවා. පන්තියෙන් එළියට දානවාට. ඒක ඇත්ත. වඩ මතකද දන්නේ? හා. අපිට තිබ්බා ලොකු ගණිතයේ පොතක්. ඔව්. ওই ගණිතයේ පොතෙන් අපි ගහනවා බුක් ක්‍රිකට්. අයියෝ. ඒ වගේම ලියන්න තිබ්බ පෑනෙන් අපි වැඩිපුරම කරේ පෑන් සෙල්ලම් කරපු එක. දැන් මේ දේ නම් ඔයාට සාමාන්‍යයෙන් මේ දවස්වලත් වෙනවා. මොකද්ද? ඒ කියන්නේ මම් මෝඩයා කියලා ලියලා කාගේ හරි පිටේ අලවනවා. ඔව් මගේ පිටේ තලවුවා. ඒ වරන් නම් ඉතින් හඳේ තමයි. තව හරි දඟ වැඩක් තියෙනවා පැස්. ඒ තමයි රබර් පටියකින් හදනවා කැටපොල්ලක්. ඔව් ඔව්. හදලා කොල කෑලි දාලා ඇද්ද වෙන්න තියන්නේ. ඒ උයි ගාගෙන දුවන්න නේද? ඒ වගේම කොච්චර පොත් අපිට තිබ්බත් අපි හිතේ තියෙන දේ ලිව්වේ කොහෙද? ඩෙස්ක් එකේ. ඩෙස්ක් එකේ. ඉතින් අපි ඔය කොච්චර දඟ වැඩ කරත් අපිට හිටපු ගුරුවරු කරපු නැති දෙයක් නෑ අපිව හදාගන්න. අනිවාර්යෙන්. කරපු නැති දෙයක් නෑ අපිට හරි දේ කියලා දෙන්න. ඔව් ඉතින්. සමහර ගුරුවරු එනකන් අපි බලන් ඉන්නවා. හරි ආසාවෙන් අපි බලන් ඉන්නේ. සමහර ගුරුවරු ඉස්කෝලෙන් අස්වෙද්දි අපේ ඇස්වලට කඳුළු ආවා. ඒ වුණාට අපිට කොච්චර ගහලා බැනලා තරවටු කරත් අපේ හිතේ ගුරුවරුන්ට ආදරයක් තිබ්බනේ ආරා. ඒ වුණාට ඒගොල්ලෝ ඔයාට ආදරේ නෑ. සමහර ගුරුවරු පැස් අපිට සිලබස් එක විතරක් නෙමෙයි කියලා දුන්නේ. ජීවිතේ කියන සිලබස් එකත් ඒගොල්ලෝ අපිට කියලා දුන්නා. ඔව්. අද අපි හරිපාර යන්නේ ඒගොල්ලොන්ට පින් සිද්ධ වෙන්න. අදටත් අපි ඒකයි ඒගොල්ලොන්ව මහපාර දැක්කත් ළඟට ගිහිල්ලා දන ගහලා වඳින්නේ. ඔව්. ඒ කාලේ තේරුම් නැති ගොඩාක් දේවල් අද වෙද්දි අපිට තේරෙනවා. අද ගුරු දිනය. මේ සින්දුව ඇහෙද්දි අපි කරපු ගොඩාක් ළඟ වැඩ අපිට මතක් වේවි. ඒ වගේම අපිව යහමකට යොමු කරන්න උත්සාහ කරපු ගුරුවරුන්වත් අපිට මතක් වේවි. තමන්ට වඩා ඉහළට යනවා දැකලා සතුටු වෙච්ච එකම කෙනා තමයි පැස් ගුරුවරයා. අනිවාර්යෙන්. හීනයක් හැබෑවක් කරන්න මහන්සි වෙන කෙනා තමයි ගුරුවරයා කියලා කියන්නේ. ඉතින් අපි කියනවා Happy Teachers Day කියලා. මගේ ටීචර්ස්ලාත් නෝව දැන් අහගෙන ඉන්නවලු.